ආයුබෝවන් ඔයාලට. අදම ඔයාලට කියලා දෙන මයිනිස් හදන විදිය. හරිම ලේසියෙන් කඩේ රස්සටම ඔයාලට ගෙදරදීම මයිනිස් හදන්න තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් මේ මයිනිස් එක හදාගත්තට පස්සේ ඔයාලට ගොඩක් සෑන්විච් වර්ග, තව කෑම වර්ග ගොඩක් හදන්න පුළුවන්. ඒවත් මම ඉදිරියේදී ඔයාලට කියලා දෙනවා. ඉතින් මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. මයෝනිස් හදන්න මෙන්න මේ දේවල් ටික තමයි අපිට ඕන වෙන්නේ. විතර කහමද 1යි, විතර සුදුමද 2යි. එළවලු තෙල් මිලිලීටර් 250යි, ඒ කියන්නේ කෝප්ප 1යි. සීනි තේහඳි භාගයයි, ලුණු තේහඳි කාලයි, දෙහිවිෂ තේහඳි 1යි, විනාකිරි මේසැහඳි 1ක් හෝ 1.5ක් ගන්න. මම දැන් බ්ලෙන්ඩර් ජාර් එකට විතර සීනි සහ ලුණු, දෙහිවිෂ, විනාකිරි එකතු කරනවා. දැන් හොඳට විනාඩියක් විනාඩි 1.5ක් විතර බ්ලෙන්ඩ් කරගන්න. මම දැන් තෙල් ටික ඔක්කොම එකපාර එකතු කරන්නේ නැහැ. වාර 4කට වගේ තමයි එකතු කරගන්නේ. මුලින්ම ටිකක් එකතු කරන්න. දැන් විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරන්න. දැන් මම තව ටිකක් එකතු කරනවා. ආයෙත් විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඔයාලා එකවරක් තෙල් එකතු කළාට පස්සේ අනිත් වාරයේදී තෙල් එකතු කරන්න කලින් කලින් තෙල් ටික හොඳට බ්ලෙන්ඩ් වෙලා ක්‍රීම් වෙලා තියෙනවද කියලා බලන්න ඕන. හොඳට බ්ලෙන්ඩ් වෙලා තිබුණ නැත්නම් කැටි තිහ දෙන්න පුළුවන්. ඒක නිසා හොඳට බ්ලෙන්ඩ් කරලා තමයි ඊළඟ වාරයේදී අපි තෙල් එකතු කරන්න ඕන. මම දැන් තව තෙල් ටිකක් දානවා. ආයෙත් විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන අන්තිම තෙල් ටික. දැන් හොඳට ක්‍රීම් වෙනතුරු බ්ලෙන්ඩ් කරගන්න. දැන් අපේ මයෝනිස් එක හරි. මේ බලන්න හරිම උකුවට කඩේ විදියටම තියෙනවා. මම දැන් ඔයාලට භාජනයකට දාලා පෙන්නන්නම්. ඔයාලට පුළුවන් මේ මයිනිස් ටික බෝතල් වල දාලා පියන වහල ශීතකරණේ දාලා තියන්න. සාමාන්‍යයෙන් මේ මයිනිස් ටික සති දෙකක් විතර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. කඩෙන් ගන්න ඕනේ නැහැ. විනාඩි 5කටත් අඩු කාලයකින් ඔයාලට ඉක්මනටම හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.